අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ගුවන් මගින් දෙදෙනෙකු මිය යයි. ලයන්යා ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්සවයි. තවත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විෂය පතයන් ගැසට් කරයි. රංජන්ගේ හඬපට ගැන අවසන් වාර්තාව හැකීක්මනින් අධිකරණයට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කියයි. කබරයා තලගොයා ඌ හැටි සජිත් කියයි. ගැබිනි මව්වරුන්ගේ සහන මල්ලට මොකද වුනේ චන්ද්‍රාණි ප්‍රශ්න කරයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. සෞදි අරාබියේ ජෙඩාහි සිට ඉන්දුනීසියාව දක්වා පියාසර කරමින් සිටි ඉන්දුනීසියානු ලයන්යා ගුවන් යානය තුළදී මගින් දෙදෙනෙකු හදිසියේ අසනීප වීම හේතුවෙන් අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වා තිබෙනවා. සෞදි අරාබියේ ජෙඩාහි සිට ඉන්දුනීසියාව දක්වා පියාසර කළ ඉන්දුනීසියානු ලයන්යා ගුවන් යානයක් අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තුරුපලට හදිසියේ ගොඩබස්වා තිබෙනවා. එම යානයේ ගමන්ගත් මගින් දෙදෙනෙකු අසනීප වූ බව පවසමින් අද අලුයම 2:45 පමණ යානය ගොඩබස්වා තිබෙනවා. මගින් 285 දෙනෙකු රැගත් එම යානයේ ගමන්ගත් 77 වැනිදා පසු වූ කාන්තාවක් සහ 64 වැනිදා පසු වූ පිරිමි පුද්ගලයෙකු ගුවන් ගමන් අතරතුර සිහිසුන් වී ඇති අතර ප්‍රතිකාර සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තුරුපළ වෙත ගොඩබස්වා ඇති බවයි ගුවන්තුරුපළ ආරංචි මාර්ග සඳහන් කළේ. කෙසේ වෙතත් යානයේ ගොඩබස්වා එම මගීන් දෙදෙනා වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරන අවස්ථාවේදීත් ඔවුන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස ජීවිතක්ෂයට පත්වැත්තේ ඉන්දුනීසියානු ජාතිකින් දෙදෙනෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. තවත් රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකුට බලතල පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පරිපාලන හා සුදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා කොමිසම, භාෂා අධ්‍යාපන සහ පුහුණුව පිළිබඳ ජාතික ආයතනය, මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව, රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ භාර අරමුදල පවරා තිබෙනවා. එසේම රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට පවරා දී ඇත්තේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය, ඩිස්ටන්ස් ලර්නින් සෙන්ටර් ලිමිටඩ් සහ මිලෝදා ආයතනයයි. මීට අමතරව රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට අදාළ විෂය පතයක්ද ගැසට් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬපට සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා. එහි අවසන් වාර්තාව හැකි ඉක්මනින් අධිකරණය වෙත බාර දෙන බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අප කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬපට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අදාළ දුරකථන සංවාද ඇතුළත් සීඩී තැටි සහ පරිගණක ඇතුළු උපකරණ මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ලැබී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ. අදාළ සීඩී තැටි සහ පරිගණක ඇතුළු උපකරණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත බාර දෙන ලෙස නුගේගුඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කළා. මීට අමතරව රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මාදිවිල පිහිටි මන්ත්‍රී නිවසේ තිබී සොයාගත් බලපත්‍ර කල්ලිකුත් වූ ගිනි අවියද රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත බාර දෙන ලෙස අධිකරණය නියෝග කළා. ඒ අනුව මෙම හඬපට සහ ගිනි අවිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් හැකි ඉක්මනින් එහි වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දීමට කටයුතු කරන බවත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අප කළ විමසීමකදී සඳහන් කළා. එම හඬපටවල අඩංගු සංවාද කුමක්ද යන්න පිළිබඳවත්, එම හඬපටවල අනු පිටපත් සහ ඒ සඳහා භාවිතා කළ පරිගණක දත්ත පිළිබඳවත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් අධිකරණයටද කරුණු වාර්තා කිරීමට නියමිතයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද ඇතුළත් හඬපට සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළවන. මඩම් දකින්න මේ හඬපට සත පහක වටිනාකමක් නැති වැඩක් හැටියටයි. යම්කිසි පුද්ගලයෙක් විසින් එයාගේ හිතු මතයට කරලා තියෙන දේවල්නේ. ඒකට ඒකන්ද ඒගොල්ලේ දරන උත්සාහය සම්පූර්ණම පුස්සක් වෙයි කියලා මම හිතන්නේ. ඒක මේ ජාතික ප්‍රශ්නකුත් නෙවෙයි.
රටේ අනිත් ජනතාවට බලපාන දේකුත් නෙවෙයි. ජනතාවගේ ප්‍රශ්නේ වෙයි විසඳන්නත් බෑ. හඬපට වලින් දැන් හදනවා මේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කරලා දාන්න. බඩු මිල වැඩි, හාල් මිල වැඩි. අපි කනගාටු වෙනවා. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා තනි කරලා තියෙනවා වගේ තමයි අපිට පේන්නේ. අපි ලෑස්ති එතුමට සහාය දෙන්න. ඒක නිසා අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කියන්නේ කරුණාකරලා ඔබතුමා වෙච්ච පොරොන්දු අපිත් අනුමත කරනවා. අපිත් පිළිගන්නවා. මේ 55 ලක්ෂයේ හැටියට එක්සත් ජාතික පක්ෂයත් අපි සහාය දෙනවා. ඒක ගේන්න අයවැයක් හැටියට ඒක ඉදිරිපත් කරන පාර්ලිමේන්තුවට අපි අනුමත කරලා ඒකට මුදල් වෙන් කරන්න කාලසටහනක් හදන්න. ඒ කාලසටහනට ක්‍රියාත්මක කරන්න. මේ රංජන්ගේ කතාබහ ඇතුලේ අපිට ඇඟ හිරිවැටෙන යථාර්ථයක් තියෙනවා. ඒ තමයි මේ රටේ මිනිස්සු අවසාන වශයෙන් අපිට නීතියේ දේරේවත් සාධාරණයක් ලැබෙයි කියලා හිතන්න පුළුවන්කම තිබ්බා. ඒකත් අපිට අහිමි වෙලා තියෙන්නේ. සමහර මිනිස්සු හිරගෙට විතරක් නෙමෙයි මරණ දඬුවම දීලා තියෙන්නේ ඔය වගේ සමහර දේශපාලන බලපෑම් වලට අනුවයි කියන එක තේරෙනකොට. මොන වගේ රටකද අපි ජීවත් උනේ? ඒ නිසා ඉදිරියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අධිකරණයේ පිරිසිදු කරන්න කාවද අල්ලගන්නේ කියන එක. හැබැයි පතනින් හරි තැනකින් අපි පටන් ගන්න ඕනේ. රට පිරිසිදු කරන සංගායනාවක් අවශ්‍ය වෙනවා. මේ කැළඹීම නිසි පරිදි කළමනාකරණය කරගත්තොත් අපිට අවශ්‍ය කරන ඒ නියම සભ્યත්ව රාජ්‍යය ගොඩනගා ගන්නට පුළුවන්කම තියෙනවා. පසුගිය ආණ්ඩුව කටයුතු කළ ආකාරයෙන් අද වන විට විධායක ව්‍යවස්ථාදායක අධිකරණය පිළිබඳව ඇති විශ්වාසය ජනතාවගෙන් දුරස් වී ඇති බව රාජ්‍ය මාත්‍ය ලක්ෂ්මන් න්‍යාපා අබේවර්ධන මහතා පවසනවා. මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මුගක් අයට වැරදිච්ච දැන් ගොඩාක් තියෙනවා. නමුත් අපේ රටේ දේශපාලනය තුළ අද මේ හඬපටි යන එකෙන් ඔබට තේරෙනවා ඇති දේශපාලන සූසු මිනිස්සු ආවම නැති මිනිස්සු ආවම තියෙන කරදරේ 220ටම මේක බලපාලා තියෙනවා. 25ට. අද මේ රටේ තුරක් විනාශ වෙලා තියෙනවා. විධායකය විනාශ වුණා. විධායකය කියන එක විහිළුවකට වැටුණා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිම බලයක් නැහැ. දෙපැත්තක හිටියොත් ඉවරටම ඉවරයි. දැන් මේක එක පැත්ත නිසා බේරලා තියෙනවා. ඊළඟට ව්‍යවස්ථාදායකය අද වැඩිච්ච තත්ති තමුන් අස්සට පේනවා. ව්‍යවස්ථාදායකය කියන්නේ පාර්ලිමේන්තුව. අද පාර්ලිමේන්තුවේ හැසිරීම තුළ අද මහජන නියෝජිතයෙක්ගේ හැසිරීම ඔබට හොඳට පේනවා. හුඟක් වෙලාට තෝරන්නේ මිනිස්සු. දැනට සුදුසු කෙනාට තෝරා දේශපාලනට සුදුසු කෙනා දේශපාලනට තෝරන්න ඕන. ක්‍රිකට් ගහන්න සුදුසු කෙනා ක්‍රිකට් වල තෝරන්න ඕන. සිංදු කියන එකට එයාට ඒකේ යන්න දෙන්න ඕන. එයා ගෙනල්ලා මෙතන දැම්මම ලොකු ප්‍රශ්නයක්. ඉතින් මිනිස්සු තමයි මේක කරේ. අනිත් මෙහාට දොස් කියලා වැඩක් නැහැ. ඒ නිසා අද ව්‍යවස්ථාදායකය විනාශ කරලා තියෙනවා. විනාධිකරණයත් විනාශ කරලා. දැන් මෙතන ඉන්න කවුරුවත්ම හිතුවද අධිකරණ මිනිස්චකාරවරියක් හෝ වරේ දේශපාලනඥයෙකුට කතා කරලාගෙන අනේ මට ප්‍රොමෝෂන් එකක් දෙන්න මට මේ වැඩේ කොහොම හරි කරලා දෙන්න එහෙම කියලාද? කවුරුවක් කියන්නේ නැහැ. ඉතින් මට හිතා ගන්න බෑ මේ රටේ මිනිස්සු අපි අවසානයේ කොයිබටද අපි යන්නේ? අපි යන්නේ අධිකරණයට. මොනවා හරි වැරද්දක් වුණා. ඒතර තමයි විශ්වාසය තියෙන්නේ. අද ඒ විශ්වාසෙත් නැති වෙලා තියෙනවා. ඒකයි මම කිව්වේ විධායකයෙක් ඉවරයි, ව්‍යවස්ථාදායකයෙක් ඉවරයි, අධිකරණේ ඉවරයි. මේ තුනම ආපහු හදන්න වෙලා තියෙනවා. ඉතින් ගෝඨාභය මහත්තයා ඒක හදායි කියලා අපි හිතනවා. විනයක් මේ රටේ. එතුමාට දැක්මක් තියෙන බව පේනවා. ඉතින් ඒ විනය හැදුවොත් විතරයි මේ රටේ ඉස්සරහට අපිට යන්න පුළුවන්. වත්මන් රජයේ සිය තීන්දුව තීරණ ක්‍රියාත්මක කරන්නේ මැතිවරණ ඉලක්ක කර ගනිමින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ මීරිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. එදා MCC කවර ගොයා. එදා MCC තල ගොයා. එදා MCC හොඳ නෑ. දැන් 70ක් හොඳයි, 30ක් විතරයි නරක. ඊළඟට කියන්නේ 80ක් හොඳයි, 20ක් විතරයි හොඳ නෑ. ඇයි වෙනම කමිටුවකුත් පත් කරලා තිබෙනවා? කවර ගොයාව තල ගොයා කරන්නේ. ඊළඟ පියවර තමයි අනේ නෑ දෙයියනේ අපිට මේවා පිළුම් නෑනේ. 100ට 100ම හොඳයි කියලා. අපි ප්‍රකාශ කරලා අපි ජාත්‍යන්තරයේ වහරුම් බවට පත් වෙන්නේ නැදී කියලා ඒක හදවතින්ම කිව්වේ. කිව්ව වගේම ක්‍රියාවලුත් අපි ඒක ඉෂ්ට කරා. ඒක තමයි සැබෑ දේශප්‍රේමීත්වය. ඉතින් අපිට කියන්න තියෙන්නේ 56 ලක්ෂයක් සත්‍යයේ විශ්වාස කරනකොට කනගාටුවෙන් හෝ කියන්නට ඕන 69 ලක්ෂය ඉල්ලම් කෑවා. අපේ රටේ අභ්‍යන්තරයේ දේශපාලන තීන්දුව තීරණ ක්‍රියාත්මක වෙන්නේ නැතිවරණ ක්‍රියාවලිය තුළ. අපි දේශපාලන ගමන තුළ අලුත් වෙන්නට ඕන. අලුත් වෙනවා වගේම රටතුළු තානාන්තර නිසා අපි කැඩෙන්නට බෙදෙන්නට යන්නේ නැහැ. මේ එකමුතුකම පක්ෂයේ පෙරමුණ පිළිබඳව වෙනසකකුත් සමග ඇති වෙන එකමුතුකම. අභාවප්‍රාප්ත ආචාර්ය ජලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 15 වෙනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. මෙ
මෙරට බාල මහලු වැඩිහිටි කිසිදු බෙහෙදයකින් තොරව සියලුම දෙනාගේ ආදරයට පාත්‍ර වූ ආදරණීය සහ ජන හදවත් දිනාගත් සොඳුරු කලාකරුවෙකු ආචාර්ය ජයලත් මනෝරත්න මහතා ඊයේ අලුයම අභව ප්‍රාප්ත වුණා. එතුමන්ගේ දේහය මේ වන විටත් තැන්පත් කර තිබෙන්නේ බොරලැස්ගමුව අභයරත්න මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ. ඊයේ දින සිට මේ මොහොත දක්වාත් එතුමන්ට ආදරය කළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එතුමන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා බොරලැස්ගමුව අභයරත්න මාවතේ පිහිටි ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති නිවසට පැමිණෙමින් සිටිනවා. කලාකරුවන්, දේශපාලනඥයින්, විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන අතිවිශාල පිරිසක් මෙන්ම කිසිදු වයස් බෙහෙතකින් තොරව ජනතාව මේ සොඳුරු මිනිසාට අවසන් ගෞරව දක්වන්නට එතුමන්ගේ දේහය අසලට පැමිණෙමින් සිටිනවා. ආචාර්ය ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා දින සිදු කිරීමට නියමිතයි. වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව සෑම අංශයකින්ම ජයගත් ජයලත් මනෝරත්න මහතා කලාකරුවෙකුට එපිටට ගිය මහා මනුස්සකමක් පෙරේ හදවතක් සහිත පුද්ගලයෙකු බවටයි මෙරට කලාශ්‍රේෂ්ඨී බොහෝ දෙනා හඳුන්වනු ලැබුවේ. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 71 වන වියෙහි පසෝනා. අමරිකාව, චීනය සහ රුසියාව යන රටවල නියෝජිතයින් තිදෙනෙකු අද සහ හෙට යන දිනයන්හිදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ලොව ප්‍රබල රටවල් තුනක විශේෂ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අමරිකාව, චීනය සහ රුසියාව වන රටවල නියෝජිතයින් මෙලෙස අද සහ හෙට යන දිනයන්හිදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. මෙම රාජතාන්ත්‍රිකයන්ගේ පැමිණීම පිළිබඳව අප විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්ද විමසීමක් කළ අතර ඔවුන්ද ඒ බව තහවුරු කළා. ඒ අනුව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය අද දිනේදී දිවයිනට පැමිණීමට නියමිතයි. චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ගී මහතා අද රාත්‍රියේදී දිවයිනට පැමිණීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර 2009 වර්ෂයෙන් පසුව පළමු වරට රුසියානු විශේෂ නියෝජිතයෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. යනු රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රෝව් මහතා හෙට අලුයම දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මෙම රාජතාන්ත්‍රිකයන් තිදෙනා ශ්‍රී ලංකාව තුල රැඳී සිටින කාලය තුලදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සහ දේශපාලනඥයන් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. පසුගිය රජය විසින් ආරම්භ කළ ගැබිණි මව්වරුන් සඳහා ලබා දෙන පෝෂණ මල්ල ඇතුළු ඵලදායී වැඩසටහන් වත්මන් රජය විසින් නතර කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහත්මිය මෙම අදහස් පළ කළා. 2015 අපි ආරම්භ කරපු රජය තුළ කාන්තහා ළමා කටයුතු අමාත්‍යාංශය හරහා අපි පෝෂණ මල්ල ලබා දෙන්න වැඩ කටයුත්තක් ආරම්භ කරා ගැබිණි මව්වරුන්ට. මේ වෙනකොට දින නියමකින් තොරව පෝෂණ මල්ල දෙසැම්බර් මාසේ 10 වෙනිදා ඉඳලා මේ වෙනකන් තාම ගැබිණි මව්වරුන්ට ලබා දීලා නැහැ. ඉතින් මං හිතන්නේ මේ දිහා බලනකොට අද ක්‍රමක්‍රමයෙන් ඒ ආරම්භ කරපු හොඳ වැඩසටහන් ගණනාවක් අද නතර වෙලා තියෙනවා. දරුවන්ගේ නිල ඇඳුම් ගත්තත් මේ වෙනකොට ඒ අයට ඒක දින නියමයේ අනුව කලට වේලාවට දෙන්න බැරි වෙලා තියෙනවා. බොහොම වටිනා වැඩ කොටස් අද නතර වෙලා තියෙනවා මේ වර්තමාන රජයෙන්. ඉතින් මේ දේවල් අද निराකරණය කරන්න නැතුව මේ දේවල් වහන්න විවිධ අනවශ්‍ය දේවල් ඉස්මතු කරන්න උත්සාහ ගන්නවා මේ රජය. ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්නේ වහාම මේ ගැන හොයලා බලලා 169ක් ඡන්දය ලබා දුන්න ජනතාවට මේ පොරොන්දු වෙච්ච දේවල් නිසියාකාරව ඉෂ්ට කරන්න කියලා. අධිකරණය පොලිසිය මෙන්ම රාජ්‍ය ආයතන කෙරෙහි ජනතා විශ්වාසය ඇති කිරීම වෙනුවෙන් වැරදිකරුවන්ට නීතිය නිසිලස ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. ගාල්ල වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා ගාල්ල වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වනා.
වරාය සංවර්ධන කටයුතු පිළිබඳ බලධාරීන් සමග එහිදී සාකච්ඡාවකද නිරත වූ අතර වරාය සේවක ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කරනු ලැබුවා. ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අපි FCID එක පමණක් නැමෙයි දේශපාලනඥයන්, ඒ වගේම පොලිස් නිලධාරීන්, ඒ වගේම නීති නිලධාරීන්, රජයේ සේවකයන් මේ සෑම සියලු දෙනා කෙරෙහිම රටේ ජනතාව අවිශ්වාසයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය දවස්වල තියෙන අංජන්ගේ CD පටි සහ පටිගත කරපු ඒ සියලුම සිද්ධීන්. ඉතින් අපි හිතනවා අපි විශේෂයෙන්ම මේ රටේ නීති පද්ධතියෙන් විශේෂයෙන්ම අපේ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරනවා රටේ ජනතාවට විශ්වාසයක් ඇති කරන්න පුළුවන් ආකාරයේ නීති පද්ධතියක් ගොඩ නැගීමට තරාතිරම නොබලා, ඒ කියන්නේ විශේෂයෙන්ම දේශපාලනඥයෝ හෝ එමත් නැත්නම් ඒකට සම්බන්ධ වෙලා ඉන්න රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඒ කවුරු වුණත් කමන්නේ ඒ නීතියට ගෙනීමේ කටයුතු ක්‍රියාත්මක කරන්න මේ නීති පද්ධතිය මම හිතන්නේ වෙනස් කළ යුතුයි කියලා අපි හිතනවා. ඉදිරියේදී රැස්වන පාර්ලිමේන්තුව සැසී වාරයේදී විවාදයට ගැනෙන කරුණු ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලුම පක්ෂ නායකින්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ආරම්භ වුණා. පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ ආරම්භ වුණා. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පක්ෂ නායක රැස්වීමේදී ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විවාදයට ගැනීමට නියමිත කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවයි අප කළ විමසීමකදී පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නායකින්ට කැඳවීම සිදු කර ඇති අතර දැනට පාර්ලිමේන්තුවේ අහුසු වී ඇති කාර්යක සභා සඳහා සාමාජිකයන් පත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමත් සමගම පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාව, මුදල් කාර්යක සභාව, ගිණුම් කාර්යක සභාව ඇතුළු කාර්යක සභා 10ක් අහෝසි වුණා. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. හැදින රටට වැඩෙන ගසක් විශේෂ රුක් රෝපණ වැඩසටහනට සමගාමීව මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ පැල දහසක් සිටුවීමේ වැඩසටහනේ ප්‍රථම අදියරේ මිනිපේ මොරයාය කොස්කොල්ල රක්ෂිතයේදී ඊයේ දින සිදු කෙරුණා. වෙන්නප්පුව පොලිස් වසමට අයත් බෝලවත්ත උතුරුකම්මල ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා වගාවක් වැටලීමට පුත්තලම පොලිස් විශේෂ කාර්යබලකායේ නිලධාරීන් ඊයේ සමත් වුණා. පූනේව ප්‍රදේශයේ කාන්තාවක් ජලය ලබා ගැනීම සඳහා පූනේව ප්‍රදේශයේ ජලපිරිපහදු මධ්‍යස්ථානයක් වෙත ඊයේ පැමිණියා. මෙම කාන්තාව පදවාගෙන පැමිණි අතුරුපැදිය තුළ සර්පයෙකු සිටින බව අදාළ ස්ථානයේ සිටි පිරිසක් දැක පසුව එම පිරිස විසින් එම සර්පයා ඉවත් කිරීමට කටයුතු කළා. එම පුවතත් සමගින් සියත මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.